ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරයෙන්ම පිළිගන්නවා අදත් SL Academy YouTube channel එක වෙතට. ඉතින් මම අද අරගෙන ආවේ තවත් interesting video එකක්. ඒ තමයි ඔයාගේ YouTube channel එකට. එහෙම නැත්නම් ඔයාගේ business page එකට. එහෙම නැත්නම් ඔයාගේ මොකක් හරි brand එකට. හරි සරලවම logo එකක් phone එකෙන්ම හදාගන්න ක්‍රමය තමයි මම අරගෙන ආවේ. මේකදී ඔයාලා දන්නවා හොඳටම edit කරන්න පුළුවන් Photoshop හරි ඒ වගේ ලොකු advance software එකක් තිබ්බනම් කරගන්න පුළුවන්. හැබැයි එහෙම කරගන්න බැරි අයට සරලවම පහසුවෙන් phone එකෙන්ම ලස්සන logo එකක්. ඒ කියන්නේ ඔයාගේ brand එක ප්‍රදර්ශනය වෙන logo එකක් හදාගන්නේ කොහොමද කියලා මම පෙන්නනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඒ වගේ මම phone එකෙන්ම මේ මං කියලා දෙන විදිහට හදාගත්තු logo එකක්. මේ වලට පේනවා මේක. ඊට පස්සේ වෙන්න මේක. මේ වගේ ලස්සන ක්‍රියේටිව් එකක්. ඊට පස්සේ මේක. මේක තමයි මගේ phone එකෙන්ම හදාගත්තු එකක්. ඊට පස්සේ මේක. වෙන්න මේ විදිහේ ලස්සන logo හදන විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව කෙලින්ම අපි යමු video එකට. Video එකට යන්න කලින් කියන්න ඕනේ ඉතින් යාළුවනේ තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අලුත් video එකක් දාපු ගමන් දැනගන්න bell icon එක click කරන්න. ඉතින් ඔයා කෙලින්ම යන්න play store එකට. මම දැන් play store එකට යනවා. මේකට app එකක් තියෙනවා. App ගොඩක් තියෙනවා යාළුවනේ. හැබැයි මේ app එක විශේෂයි. ඒකට හේතුව තමයි මේ app එකෙන් අපිට ඉතාලම ඉක්මනින් සරලව කරගන්න පුළුවන්. සමහර app නම් ඕනතරම් free logo හදන app ඕනතරම් තියෙනවා. හැබැයි මේ app එක ටිකක් හොඳයි කියලා මම recommend කරනවා. ඔයාලා Play Store එකට යන්න. ගිහිල්ලා බෙන්න මේ app එක download කරගන්න. මේ app එකේ නම තමයි මම ඔයාලට මේ පෙන්නේ. Logo export maker. Create game in logo maker කියන බෙන්න මේ app එක download කරගන්න. මම දැන් තමයි මේ app එක download කරගෙන තියෙන්නේ. ඔයාලට මේ app එක Play Store එකේ හොයාගන්න බැයි නම් මම කෙලින්ම මගේ වීඩියෝ එකේ description එක ඔයා බලන්න. මම description එකේ මේ app එකේ link එක දාන්න. ඔයාලට කෙලින්ම description එක හරහා මේ app එකට යන්න පුළුවන්. දැන් මම මේ app එක open කරගන්නයි යන්නේ. මේ මෙතන open button එක දීලා මේ app එක open කරගන්න. App එක interface එක වෙන්න මේ වගේ interface එකක් තමයි app එක open කරද්දී ඔයාලට දකින්න පුළුවන්. වෙන්න මෙතන තියෙනවා create කියලා. මේකෙන් අපිට එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා template කියලා. කියන්නේ logo වල එක එක template. මෙතන wallpaper තියෙනවා මෙතන save කරපුවා තියෙනවා දැන් මම අලුතෙන් එකක් හදාගන්න හැටිනේ ඒක හින්දා බෙන් මෙතන create bar එකට යන්න ඔයා මෙතන create කියන එකට ගියාට පස්සේ ඔයාලට බෙන්න මේ වගේ logos වල ඒ කියන්නේ icon ටිකක් පෙන්වනවා මේ තියෙන්නේ මෙතන share hand logo icon තියෙනවා ඔයාලට කැමති එකක් මේක උඩ select කරගන්න පුළුවන් මම නිකන් එකක් normal පෙන්වන්න බෙන් මෙතන මෙහෙම කැමති එකක් ඔයාලට select කරගන්න පුළුවන් දැන් මම මේක select කරගත්ත කියමු මේක පොඩ්ඩක් adjust කරලා ඔයාලට හරියන ගානට බෙන්න මේ වගේ හදාගන්න. එහෙම නැත්තම් ඔයාගේ මොන හරි දැන්ටමත් හදපු logo එකක් තියෙනවා නම් ඒකට මොහක් හරි වචනයක් දාලා ඒ කියන්නේ ඔයාගේ channel එකේ නම හරි මොහක් හරි දාන්න ඕන නම් ඔයා කෙලිම බේම් මෙතන බේම් මේ icon එකක් තියෙන්නේ. බේම් මෙතන බේම් මේකෙන් ඔයාගේ phone එකේ gallery එකට ගිය හැකි. කෙලිම phone එකේ gallery එකෙන් මේක දාන්නත් පුළුවන්. හරි ඊට පස්සේ දැන් බේම් මෙතන මේ text කියලා එකක් තියෙනවා. බෙන්න මේ text කියන එකට යන්න. ගිහිල්ලා ඔයා කැමති text එකක් දාන්න. ඔයාගේ YouTube එකේ නම එහෙම නැත්තම් business page එකේ නම දාන්න. දැන් මම මෙතන එකක් නිකමට ගහන්න. අපි ගහමුකෝ ගේමින් බට්ට වගේ එක ගේමින් බට්ට කියලා මම දැන් ගහනවා ගහලා බේ මෙතන ඇඩ් බටන් එක දෙන්න දැන් මෙතන ඇඩ් බටන් එක එකපාරක් වා දෙන්න දුන්නාට පස්සේ බෙන් මේ නම බේ මේ විදිහට ඇඩ්ජස්ට් වෙන්න වැටෙනවා දැන් මම මේකේ කලර් එක වෙනස් කරගන්න මේක පේන්නේ නැති හින්දා බේ මෙතන තියෙනවා කලර් කියලා එක බෙන් මේ කලර් කියන එකට යන්න ගියාට පස්සේ මෙතනින් කැමති කලර් එකක් දාගත්තා මම මෙතන white දාගත්තා මොකද ඒක මගේ logo එකේ පාටත් එක්ක ලස්සනට පේනවා ඊට පස්සේ මෙතන තව තියෙනවා මෙන්න මෙතන ෆොන්ට් කියලා. දැන් මේ ෆොන්ට් කියන එකට ගියාට පස්සේ වලට ෆොන්ට් ස්ටයිල් වෙනස් කරගත්ත හැකි. මේ තියෙන්නේ එක එක ලස්සන ලස්සන ස්ටයිල් වලට මේකට දාන්න පුළුවන්. ඔයාලා දැන් පේනවා මෙහෙම ස්ටයිල් වෙනස් කරගත්තී. ලස්සන ලස්සන ස්ටයිල් වැටෙනවා. මම බේම් මේ ස්ටයිල් එක. එහෙම නැත්තම් මේ මේක දාගන්න. ඒක පොඩ්ඩක් යුනික් වෙනමක් තියෙනවා. එහෙම නැත්තම් ඔයාලට කැමති විදිහට. තව ඕනනම් තවත් බලමු අපි. පාතර ගිහිල්ලා මෙතනින් තියෙනවා. මේ වගේ එක එක ටෙක්ස් තියෙනවා. ඔයාලට පහසු ලස්සන ස්ටයිල් එකක් මෙතනින් ඔයා මුලින්ම දාගන්න. මෙන්න මේක මම දැන් දාගත්තා. මේක දාගන්න. දැන් මෙතන මේ ෂැඩෝ කියලා තියෙනවා. මේ පාත ෂැඩෝ කියන්නේ අපේ මේ ටෙක්ස්ට් එකේ ෂැඩෝ එකක් දැම්ම හැටි. නේ පොඩි පොඩි ෂැඩෝ එකක් දැම්ම. ඊට පස්සේ ගාඩියන් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ස්ට්‍රොක් තියෙනවා. ස්ට්‍රොක් තියෙනවා කැමති නම්. ඒ වගේ ඔයාලට දාගන්න පුළුවන්. මේ වගේ පොඩ්ඩක් වෙනස් කරගත්ත හැකි. ඊට පස්සේ ලෙටර් ස්පේස් කියලා එකක් තියෙනවා. මෙතන ස්පේස් එක වැඩි කර හැකි මේ. පොඩ්ඩක් ඇදලා වගේ මේක ලස්සන අකුරු ටික බේම් මේ වගේ ගත්ත හැකි. ඊට පස්සේ තව පොඩක් ඔප්ෂන් මේකේ තියෙනවා.
ඒ ඔක්කොම හරියට හැදුවා මේ මෙතන තව ග්‍රැෆික් කියලා තියෙනවා මෙතන නෝ තෝරනම් අපිට ලෝගෝස් හොයාගත්ත හැකි මම ඒකට යන්න කලින් මේක වැඩ ටික ඉවර කරලා පෙන්නන්නම් දැන් මම මේ ලෝගෝ එක ක්‍රියේට් කරලා ඉවරයි තව ඕනනම් ඔයාලට මෙතන ගැලරියෙන් මොනව හරි ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔක්කොම කරලා ඉවර වෙලා මේ මෙතන සේව් බටන් එක දෙන්න මම තාම මේ වීඩියෝ එක ඉවර කරේ නැහැ තව මේක එකක් තියෙනවා මම කියලා දෙන්න මෙතන සේව් කරාට පස්සේ යාළුවනේ ඔයාලට අහනවා JPG එහෙම නැත්නම් PNG ෆෝමැට් එකෙන් කෝකද දෙන්න කියලා සාමාන්‍යයෙන් JPG ෆෝමැට් එක හොඳම මෙතන JPG කියන එක දෙනවා හරි දැන් මේක යාළුවනේ ගැලරියට සේව් වෙලා තියෙන්නේ කෙලින්ම අපිට මෙතන ෂෙයා කරන්න පුළුවන් නැත්නම් ගැලරියට ගිහිල්ලා ගන්නත් පුළුවන් හරි දැන් ඔයාගේ මේක ගැලරියට සේව් වෙලා තියෙන දැන් මේකෙන් බැක් යනවා ආයෙත් මේ මෙතන ක්‍රියේට් කියන එකට යන්න ක්‍රියේට් කියන එකට ගියාට පස්සේ මේ අපි හදාගත්තු එක තියෙනවා ඒකෙන් අපි ඕනනම් ඩිලීට් කරලා අයින් වුණා හැකියි දැන් මෙතන මේ ග්‍රැෆික් කියලා තියෙනවා අන්න ඒකෙත් ඔයාලා ලෝගෝ තියෙනවා මේ ග්‍රැෆික් කියන එකට යන්න මේකෙත් ඕන තරම් ලෝගෝ ටෙම්ප්ලේට්ස් තියෙනවා මේ තියෙන මේ වගේ ලස්සන ටෙම්ප්ලේට් තියෙනවා ඉතින් මේකටත් ඔයාලට කැමති නමක් එහෙම දාගත්ත හැකියි දාලා කලර් එහෙම මෙහෙම කරලා ක්‍රොප් කරලා ඔයාලට ලෝගෝ එකක් හදාගන්න පුළුවන් දැන් මෙතනත් මේක ගේමින් බට්ටා කියන එකෙන් දාගෙන ටෙක්ස්ට් කලර් එක වයිට් දෙනවා දාලා අපිට ෆොන්ට් එකට යනවා ෆොන්ට් එකට ගිහලා කැමති ස්ටයිල් එකක් බෙන්න මේ වගේ දාගන්න පුළුවන් ඔය ලස්සන ස්ටයිල් ඕන තරම් මේක තියෙනවා පොඩ්ඩක් ඔයා ඔබලා බලන්න මේකේ ගොඩාක් දේවල් තියෙනවා ඉතින් මේ වගේ ලස්සන ස්ටයිල් තියෙනවා ඒ ඔක්කොම හරියට දාගෙන තව අපිට එහෙමත් බැයි නะ තව මෙතනින් තවත් පුළුවන් අපිට මේ ෂැඩෝස් වගේ මෙතනින් මේ සෙටින් වල තියෙනවා අනම්මනම් ඒ ගිහිල්ලා ඔක්කොම පොඩ්ඩක් ඔබලා බලන්න මේකේ පුළුවන් ඒ ඔක්කොමත් කරලා බේ මෙතනින් සේව් කියන බටන් එක දෙන්න ඊට පස්සේ මෙතන JPG කියන එක දීලා මේක සේව් කරගත්ත හැකි ගැලරියට. දැන් මේක ඔයා ගැලරියට ගියා බලා ගන්න පුළුවන්. ගැලරියෙන් ඔයාගේ මේක තියෙනවා. දැන් මම ඕනනම් පෙන්නන්නම් ගැලරියට ගිහිල්ලා. මේ තියෙන්නේ. ඒ වගේ මම හදාගත්තු ලෝගෝස් තමයි මේ තියෙන්නේ ගැලරියේ. මෙතෙන් අපි දැන් හදාගත්තු එක. මේ වගේ ලස්සන ලෝගෝස් ඔයාලට හදා ගන්න පුළුවන්. ලෝගෝ හදන ඇප් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඇප් එක තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මම හිතනවා වෙනද වගේම වැදගත් වීඩියෝ එකක් තමයි ඔයාලට ගෙනාවේ කියලා. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යාළුවනේ මගේ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා මම දැක්ක ගමන් ඔයාලට කමෙන්ට් කරනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඉස්සරහට මීටත් වඩා හොඳ ගුණාත්මක භාවයෙන් වැඩි වීඩියෝ ගේන්න මම බලාපොරොත්තු වෙනවා එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු කියන්න තියෙන ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා